Home Cookery YouTube channel එකට ඔයාලව ආදරෙන් පිළිගන්නවා. අද මම හදාන්නේ රසවත් සෑන්ඩ්විච් එකක්. ඉතින් මේ සෑන්ඩ්විච් එක පොඩි අයගේ ලන්ච් බොක්ස් එකට උනත් ඔයාලට උදේට හරීම පහසුවෙන් හදලා යවන්න පුළුවන්. ඉතින් අපි බලමු සෑන්ඩ්විච් එක හදාගන්න මොනවද අවශ්‍ය වෙන්නේ කියලා. මම මෙතන පාන් පිටි කීපයක් අරගෙන තියෙනවා. ඒ වගේම කැරට් අල දෙකක්, බීට්‍රූට් ගෙඩියක් චීස් ස්ලයිසස් මං අරගෙන තියෙනවා බිත්තර දෙකක්. ඉතින් බිත්තර වෙනුවට ඔයාලට චිකන් තම්බල වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම ග්‍රීන් පීස් ටිකක් අවශ්‍ය වෙනවා. ඉතින් ග්‍රීන් පීස් ගන්නකොට ඔයාලා කුක් කරපු එක ගන්න. ඒ වගේම ඔයාලට තියෙනවා නම් සලාද කොළ වුණත් මේකට එකතු කරගන්න පුළුවන්. ඊට අමතරව සෑන්ඩ්විච් එකට වෙනම පේස්ට් එකක් අවශ්‍ය වෙනවා. ඉතින් මේ පේස්ට් එක හදාගන්න මේ දේවල් ටික තමයි අවශ්‍ය වෙන්නේ. මම මෙතන බටර් මේසෙහිඳි 4ක් විතර අරගෙන තියෙනවා. ලුණු කුඩු ටික, ගම්බිරිස් කුඩු, දෙහි උෂ ටික, ඒ වගේම මම මෙතන අබ ක්‍රීම් එක අරගෙන තියෙනවා. ඉතින් ඔයාලට අබ කුඩු උනත් මේකට පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තක්කලි සෝස්, ඊට අමතරව මයෝනිස් සෝස් අවශ්‍ය වෙනවා. ඉතින් සෑන්ඩ්විච් එක හදාගන්න කලින් එළවලු ටික තම්බ ගන්න ඕනි. මේ වගේ හීනියට ඔයාලා කපා ගන්න. දැන් මම ස්ටීම් කරගන්නේ රයිස් කුකර් එකේ. ඉතින් ඔයාලට මේකට ස්ටීමරයක් උනත් පාවිච්චි කරන්න පුළුවන්. ග්‍රීන් පීස් ටික මිනිත්තු 10ක් විතර තඹ ගන්න. දැන් හොඳට නිවුනට පස්සේ පේස්ට් එකක් වගේ වෙනකම් ග්‍රයින්ඩ් කරගන්න. බිත්තරත් මේ මගේ පොඩියට කපා ගන්න. නැත්තම් ඔයාලට බිත්තර ටික ග්‍රේට් කරලා උනත් ගන්න පුළුවන්. ඊළඟට මම පේස්ට් එක හදාගන්න යන්නේ. දැන් මම මුලින්ම බටර් ටික එකතු කරගන්නවා. ගම්බිරිස් කුඩු තේ හැන්දක් විතර. මයෝනිස් සෝස් මේසෙහිඳි එකහමාරක් විතර. තක්කලි සෝස් තේහෙඳි දෙකක් විතර. අබ ක්‍රීම් තේහෙඳි කාලක් විතර මම එකතු කරගන්නවා. ලුණු ටිකක්, ලුණු එකතු කරගන්නකොට ඔයාලා ගොඩක් ලුණු එකතු කරගන්න එපා. ඊළඟට දෙහි උෂ බින්දු දෙක තුනක් මම එකතු කරගන්නවා. දැන් මේ ටික හොඳට කවලම් කරගන්න. සමානව මේ හතරටම දාගන්නවා.
දැන් මම මුලින්ම බිත්තර පේස්ට් එක එකතු කර ගන්නවා. දැන් මම මේකේ උඩින් චීස් ස්ලයිස් එකක් තියා ගන්නවා. දැන් නැවතත් පාන් පෙත්තක් තියා ගන්නවා. ඒකේ උඩින් ග්‍රීන් පීස් පේස්ට් එක දා ගන්න. දැන් නැවතත් පාන් පෙත්තක් තියා ගන්න. දැන් මම මේකේ උඩින් කැරට් පේස්ට් එක දා ගන්නවා. දැන් නැවතත් පාන් පෙත්තක් තියා ගන්න. දැන් මම මේකේ උඩින් රතු වල පේස්ට් එක දා ගන්නවා. ඉතින් ඔයාලත් මේ විදිහට සෑන්ඩ්විච් හදලා රස කොහොමද කියලා බලන්න නැවතත් මේ වගේම අලුත් වීඩියෝ එකකින් හමු වෙමු.